Unlimited History අපේ ජාතික කතාව අපි යලිත් Unlimited History වැඩසටහන සමග ඔබ අපට කතා කරන්න 0112553063 0112553063 අපේ දුරකථන අංකය ඒකම අපිට ලියන්න පුළුවන් Nethfm තැපැල් පෙට්ටිය 2045 කොළඹ Nethfm තැපැල් පෙට්ටිය 2045 කොළඹ කියන ලිපිණයට Unlimited District කියන නම උද්ෘතයේ යටතේ අපිට ලිපියවන්න අපේ වැඩසටහන පිළිබඳව නැත්නම් අපේ සමාජ මාධ්‍ය ඔබ දැන් හොඳට කාරණව දන්නවා ඔබ YouTube ඔස්සේ අපේ වැඩසටහන නරඹනවා Facebook ඔස්සේ ඔබට පුළුවන් කමෙන්ට් කරන්න ඉතින් ඔය කොයි ආකාරයෙන් වුණත් අපිත් එක්ක සම්බන්ධතාව තියාගන්න ඒ විතරක් නෙමේ අපිට මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න ඔබේ උදව්වත් අවශ්‍ය බව අපි මේ අවස්ථාවේ ආදරෙන් මතක් කරනවා ඒවත් අපි බොහොම ආදරෙන් ලබා ගන්න කැමතියි. හරි එහෙනම් අපි අර වර්තමාන ඉතිහාසයේ බලයට පත් වෙන්න ඉස්සෙල්ලා සහ බලයට පත් වුණෙන් පස්සේ රජවරු හැසිරිච්ච ආකාරය පිළිබඳව කතා බහක් නැස මේ අවසාන වශයෙන් අපිට ඉවර කරන්න උනේ. ඔව් ඔව් ඔව්. ඉතින් අපි මම කිව්වා අපි 18 ප්‍රතිස ගැන කිව්වේ 18 ප්‍රතිස රජබවට පත් වෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 639 දී. ඔහු ක්‍රිස්තු වර්ෂයෙන් 650 දක්වා අවුරුදු 11ක කාලයක් පාලන බලය අරගෙන යනවා. ඒ කියන්නේ ඔහුට ඒ තරම් කාලයක් ස්ථාවර ඉන්න පුළුවන් විදිහට ඔහු පරිසරය හදාගත්තා. ඒ අවුරුදු 11 තුල තමයි අර මම කිව්වේ මේ තුන්වෙනි අග්ගබෝධි රජතුමා යුවරජ හැටියට පත් කරපු කාශ්‍යප කියන යුවරජ ඉදිරියට ඇවිල්ලා මේ තුන්වෙනි පළවෙනි දාටෝපතිස්සව පළවා හැරියා. පළවා හැරලා කාශ්‍යප රාජ්‍යත්වයට පත් වුණා. කාශ්‍යපගේ රාජ්‍යත්වය අවුරුදු 9යි. ක්‍රිස්තු වර්ෂයෙන් 650 ඉඳලා ක්‍රිස්තු වර්ෂයෙන් 659 දක්වා ඔහු රජ කළා. කාශ්‍යපට දරුවන් කිහිප දෙනෙක් හිටියයි කියලා වංශ කතාව සඳහන් කරනවා. හැබැයි මේ දැන් අපිට පේනවා මේ කාශ්‍යප බලය ලබා ගන්නා වෙලාවේ ඔහු ටිකක් වැඩිමහලු කෙනෙක් වෙන්න ඕන. සර් මේ කීවෙනි කාශ්‍යපද වෙන්නේ එතකොට? මෙයා ඇවිල්ලා මට මතක හැටියට තුන්වෙනි කාශ්‍යප වෙන්න ඕන. අපි ඒක බල්ලා හරියට සිර කරපු මේ කාශ්‍යප කෙනෙක්. මොකද අපේ කාශ්‍යප කිව්ව හැටි අපිට ඔළුවේ මවන කාශ්‍යප රජුරු පළවෙනි කාශ්‍යපනේ. පළවෙනි කාශ්‍යප. සීගිරි කාශ්‍යප. කාශ්‍යප. ඊට පස්සේ තව කාශ්‍යප කෙනෙක්. කෙනෙක් හිටියා. මේ තුන්වෙනි කාශ්‍යප. එතකොට මේ කාශ්‍යප සැහෙන වැඩිමහලු වෙන්න ඇති. මොකද එයා තුන්වෙනි අග්ගබෝධිගේ යුවරජ. එතකොට තුන්වෙනි අග්ගබෝධිත් සැලකිය යුතු කාලයක් පාලනය අරගෙන ගියානේ. ඊට පස්සේ පළවෙනි දාටෝපතිස්සත් ආවා. ඔහුත් අවුරුදු 11ක කාලයක් හිටියා. එතකොට දැන් කාශ්‍යප ඇවිල්ලා දාටෝපතිස්සව මේ පළවා හැරලා ඔහු තුන්වෙනි අග්ගබෝධි කියන නමින් රජ වෙනවා. නැත්නම් තුන්වෙනි අග්ගබෝධි නෙමෙයි. ඔහු තුන්වෙනි අග්ගබෝධි රජතුමාගේ යුවරජ. යුවරජතුමා. කාශ්‍යප. ඊට පස්සේ කාශ්‍යප දාටෝපතිස්සව පළවා හරිනවා. පළවා හැරලා ඊට පස්සේ වංශ කතාව සඳහන් කරනවා කාශ්‍යපගේ දරුවෝ කීප දෙනෙක් හිටියාය. ඒ දරුවෝ හරිම ලාබාලය කියලා. ඒ කියන්නේ කාශ්‍යපගෙන් මේ වංශ කතාව කියන්න උත්සාහ ගන්නේ කාංශ කතාව කියන්නේ කාශ්‍යප හුඟක් වැඩිමහලු කාලෙක හිටියා. මේ වැඩිමහල් වුණාට පස්සේ තමයි ඔහුට දරුවෝ ලැබිච්ච බව මේ කතාව අනුව පේන්නේ. මත කාශ්‍යපට හිටපු ළමයි හුඟක් පුංචි කියලා කියනවා. ළමයි කිහිප දෙනෙක් හිටියහය ඕම් හුඟක් පුංචිය. ඒ කියන්නේ රාජ්‍යයට සුදුසු නැහැය. මෙතනදී මේ හරි මේ වැදගත් වචනයක් පාවිච්චි වෙන වංශ කතාවේ මේ දරුවෝ එක්කෙනෙකුටවත් පාලනය බාරගන්න තලං මොහුකල නුවණක් තිබුණේ නැහැ කියලා. මුහුකල නුවණ මුහුකල නුවණ කියන වචනේ ගත්තොත් එහෙම අපේ ඉතිහාසය තුළ පිළිගැනීමක් තිබුණා පාලනය කරනව නම් පාලනය බාර ගන්නව නම් ඒ බාර ගන්න කෙනාට තියෙන්න ඕන මුහුකල නුවණක් මුහුකල නුවණ කියන වචනේ තේරුම් ගන්න නම් අපි වෙන වචනයක් කියන්න ඕන දැන් අපේ භාෂාවේ තියෙනව නේද මේ අර මේ නිකන්
ටනල් වියූ කියලා අපි කියන්නේ නලයකින් බැලුවම දන දැක්ම තමයි යාට තියෙන. අපි කියන්නේ සීමිත දැක්මක් තියන අයට අපි කියන්නේ මේ නලයකින් බලන දැක්මක් තියනවා ටනල් වියූ එකක්. එතකොට අපේ පිළිගැනීම තමයි පාලකයෙක් වුණොත් එහෙම පාලකයාට තියෙන ඕන මුහුකල නුවණක්. ඒ කියන්නේ හැම ශේෂ්ත්‍රයක් පිළිබඳවම ආර්ථිකය වෙන්න පුළුවන්, ආරක්ෂාව පෙළෙන්න පුළුවන්, රාජ්‍යතාන්ත්‍රික භාවය වෙන්න පුළුවන්, රාෂ්ට්‍රපාලන ධර්ම වෙන්න පුළුවන්, මේ සියල්ලක්ම පිළිබඳව. ඊළඟට ආචාර ධර්ම දර්ශනය, දේශපාලනය හා ආචාර ධර්ම, මේ පිළිබඳ මේ මුහුකල දැනුම තියෙන අය තමයි පාලනයට සුදුසුයි කියලා අපේ ඉතිහාසෙ පිළිගත්තේ. ඒ නිසා තමයි කාශ්‍යපගේ දරුවෝ ලාබාලයි ඔවුන්ට පාලනය බාර ගැනීමට තරම් මුහුකල නුවණක් තිබුණේ නැහැ කියලා වංශ කතාව කියනවා. එතකොට මේ ඒ විතරක් නෙමෙයි, මේ කාශ්‍යප වයසයි කියලා කියන එක හේතුවක් තමයි ඔහු අසාධ්‍ය රෝගයකින් පෙළුණයි කියලත් කියනවා. ඒ කියන්නේ මම වයසට ගිහිල්ලා, මම වයසට ගිය කෙනෙක්. ඒතර සමහර අය වයසට ගිහිල්ලා විවාහ වුණාම දරුවෝ ළඟින් පරතරයක් නැතුව දරුවෝ ලැබෙනවානේ. ඒතරේ දරුවෝ කුඩා මොකක් පුංචි. ඒතර මේ 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 தത്വෙට මේ කාශ්‍යපට මුණ දෙන්න සිද්ධ වෙච්ච බව අපිට පේනවා. ඉතින් දැන් කාශ්‍යප අසාධ්‍ය රෝගයකින් පෙළුණා. ඔහු අවුරුදු 9යි රාජ්‍ය පාලනය කරේ. ඔහුට රජබව බාර දෙන්න, රාජ්‍ය පාලනේ බාර දෙන්න පුතෙක් හිටියේ නැහැ. ඒ නිසා ඔහු කරේ මොකද, ඔහුගේ බෑනා රුහුණේ පාලනයට සම්බන්ධ වෙලා හිටියා. මේ රුහුණේ හිටපු බෑනාව එක්කගෙන ඇවිල්ලා බෑනට තමයි රාජ්‍ය පවරා දුන්නේ. එතකොට රාජ්‍ය පවරා දීලා මේ ඒකත් ඒතර වැඩි කාලයක් තිබිච්ච වැඩක් නෙමෙයි. මේ බෑනට රාජ්‍ය බාර දුන්නට රජතුමා විසින්ම බෑනට බාර දුන්නට රාජ්‍ය බාර දුන්නට මේ අපි දන්නවා මේ ඊට පස්සේ එයාට විරුද්ධව කලකෝලාහල ඇති වුණා. හරි, ඒ කලකෝලාහලේ මොකක්ද අපි දන්නවා, පළවෙනි දාටෝපතිස්ස කියලා රජුනේ දාටාසිව අර ඔක්කොම දාමරිකම් කළා. ඉතින් මේ එයාගේ බෑන කෙනෙක් හිටියා 7-18 කියලා. දැන් කාශ්‍යප ඇවිල්ලා මෙයාව පළවා හැරියානේ. පළවා හැරියට එයාගේ බෑන කෙනෙක් හිටියා මේ 7-18 කියලා. මේ 7-18 ඇවිල්ලා 7-18 ඉන්දියාවෙ හිටියේ. කාශ්‍යපගේ පාලන කාලයේ ගියම කාශ්‍යප අර රුහුණේ හිටපු බෑනට රාජ්‍ය බාර දෙනවා. දැන් මේකෙන් පේනවා මේ නිකන් මේ මොනවද රටේ පාලනය මේ නිකන් මේ බාර දෙනවා. මෙහෙම නෑදෑයින්ට මෙහෙම බාර දෙනවා. බෙදලා දෙනවා. ඒත් එහෙම බෙදලා දෙන්න බෑනේ රාජ්‍ය, කියන්නේ මහජනයාගේ බලයනේ, ප්‍රමාදිත්‍ය බලය. එතකොට කාශ්‍යප මේක ඉතින් අපිට පේන මේ රාජ්‍යනේ අස්ථාවර භාවයකින් තමයි මේ ගමන යන්නේ. හැබැයි මේක හරිම තීරණාත්මක වැඩක්. මොකද අපි දැන් මේ රට ගැන විතරක් කතා කරලා හරියන්නේ නැහැ. මේ කාලය තුල මේ ඉන්දිය සාගර කලාපය මොනවද උනේ කියන එක අපි අනිත් රටවල් නිකන් තියෙන්නේ නැහැනේ. හරිද, මේක අචල් තිබුණා කියලා ඒවා නැවතිලා තියෙන්නේ නැහැනේ සර්. නැති වෙලා තියෙන්නේ නැහැනේ. හරිද, ඉතින් කොහොම හරි මේ 7-18 ආවා. 7-18 ආවේ දකුණු ඉන්දියාවේ ඉඳලා ඇවිල්ලා මේ දාටෝපති අර පළවෙනි මේ දාටෝපතිස්සගේ සහෝදරයෙක් මේ බෑන කෙනෙක් ඇත්තෙම ඇවිල්ලා මෙයා මේ දෙමළ හමුදාවක් අරගෙන ඇවිල්ලා මේ රාජ්‍ය බලයට ඇඟිලි ගැහුවා. ඇඟිලි ගහලා එයා රාජ්‍ය බලය අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ මේ 7-18ට ලොකු උදව් කරලා තියෙන රට ඇතුලේ මේ රටේ වාසය කරපු හින්දු භක්තික දෙමළ භාෂාව කතා කරන ජනතාව. හරි, ඒතර අපිට පේනවා මොකක් හරි මේ සම්මුතියක් හරහා තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. අර අපි කලින් මේ කිව්වනේ මහපාලි දානශාලාවත් දුන්නා කියලා. හරි, එතකොට අපිට පේනවා මේ ඒක ලින්ක්ස් තියෙනවා. අපේ ඒ ඉතිහාසයේ කෙලින් නොකියු දේවල් අපිට විනිවිද කියව ගන්න පුළුවන් වෙනවා. 7-18 මොකද කරේ බලයටපත් වෙලා ඔහු විහෙර විහාර කරවලා දුන්නා අබේගිරි විහාරයට. මේකෙන් පේනවා තේරවාදී මහා විහාරය මේගොල්ලන්ට උදව් කළේ නැහැ කියලා. හරි, එතකොට අර අබේගිරිය තුල තිබුණේ ජාත්‍යන්තරවාදී මතයක්නේ. හරි, අබේගිරිය උදව් කරන්න ඇති. ඊට පස්සේ මොකද දන්නේ, මේ මේ මෙයා 7-18 විහාරයක් හදන්න ගියේ අබේගිරියට දෙන්න. විහාරයක් හදන්න යනකොට ඉඩම තියෙනවානේ. මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා කියනවා මේ ඕක
කරන්න එපා. ඕක අපේ පන්සලේ සීමාව ඇතුලේ තියෙන්නේ. කියලා තේරවාදී භික්ෂූන් වහන්සේලා මේකට විරෝධය පානවා. විරෝධය පැහැවම දැන් අපිට පේනවා මේ නොකියා කියන දේ පේනවා. හරි. එතකොට නමුත් 7000ට මොකද කරන්නේ? ඒක සැලකුවේ නැහැ. මහාවිහාර භික්ෂුන් වහන්සේලාගේ වචන සැලකුවේ නැහැ. එයා පන්සල හැදුවා. නේ? දේශපාලනේ හැටි එහෙමනේ නේ. දේශපාලනේ හැටි එහෙමයි. හාමුදුරුවෝ විරුද්ධ වුණත් ඕනනම් පන්සල් හදන්න පුළුවන්. හාමුදුරුවෝ විරුද්ධ නම් පන්සල් කඩන්නත් පුළුවන්. හාමුදුරුවෝ විරුද්ධ නම් පන්සල් නොහදින්නත් පුළුවන්. හාමුදුරුවන්ට විරුද්ධ නම් පන්සල් වලටේ කම්පියුටර්ල් ගහන්නත් පුළුවන්. කම්පියුටර්ල් ගහන්නත් පුළුවන්. ඒවා ඔක්කොම දේශපාලනට කරන්න පුළුවන්. ඒවා ඉතින් අපි අධ්‍යක්ෂලා තියෙන දේවල් නිසා. ඉතින් රජු එය නොසලකා විරෝධය නොසලකා විහාරය කරයි කියලා කියනවා. අන්තිමට තේරවාදී භික්ෂුන් වහන්සේලා තීරණයක් ගත්තා මේ රජුරෝයි මේ රජුරන්ට උදව් කරන ඇමතියන්ටයි. ඒ සියලු දෙනාටම අපේ කිසිම සහයෝගයක් නැහැ. අපි පත්තනික්කුජන කර්මය කරනවායි කියලා. පත්තනික්කුජන කර්මය කියලා කියන්නේ භික්ෂූන් වහන්සේ කෙනෙක් විසින් රජ පාලකයෙකුට ගිහියෙකුට කරන්න පුළුවන් ලොකුම නිග්‍රහය තමයි දානෙ බෙදන්න හදනකොට පාත්‍රය අනිත් පැත්ත හරවන එක. ඔය පත්තනික්කුජන කර්මය අපේ කාශ්‍යප රජුරන්ටත් කාශ්‍යප රජුරන්ට සිද්ධ වුණා. ඒක ওই බුරුමේ එහෙම තියෙන කියන්නේ non violent punishment එකක්. ඒක කියන්නේ අහිංසාවාදී දඬුවමක් හැටියට තමයි සලකන්නේ පත්තනික්කුජන කර්මය. ඉතින් ඔන්න ওই 7000ට පත්තනික්කුජන කර්මය කළා. ඒතර ඒක මම බරපතල එක පැතකින් බරපතල නිග්‍රහයක් මේ කළේ. කොහොම හරි 7000ට වැඩිකල් රාජ්‍ය කරන්න හම්බුනේ නැහැ. ඔහුටත් මහා ව්‍යාධියක් තිබුණයි කියලා කියනවා. ඔහු තසනීප තත්වයෙන් හිටියේ. ওই විදේශ ගමන් වල යෙදීම, ඒම සටන් කිරීම, නොඑක් නොඑක් දේවල් නිසා ඔහු අවුරුදු 8ක වගේ කාලයක් රාජ්‍ය කරනවා. ක්‍රිස්තු වර්ෂ 659 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 667 දක්වා. ඊට පස්සේ මේ 7000ට මේ ගෙන් පස්සේ අපේ රාජ්‍යයේ නැවත වෙනස් වීමක් එනවා. ටික කාලයකට වංශකතා විස්තර කරන අනුරාධපුරයේ දේශපාලනයෙන් පරිබාහිරව ගිහිල්ලා රුහුණේ දේශපාලනය ගැන. හරි. එතකොට මේ රුහුණේ දේශපාලනයේ මතුවෙනවා දප්පුල කියලා රජතුමෙක්. ඉතින් මේ දප්පුල මේ රජතුමා ගැන ඔහු අර ආපු සම්ප්‍රදායෙන් පිට එක්කෙනෙක් කියලා කියන්න හේතුව තමයි වංශකතාවම කියනවා මෙතැන් පටන් ඔහුගේ වංශය නිර්වුල් කොට කියමු කියලා තමයි පටන් ගන්නෙ. මෙයාගේ වංශය නිර්වුල් කළා කියලා ඊට පස්සේ කියනවා මෙහෙමයි ඔක්කාක රාජවංශේ. ඔක්කාක කියන්නේ ඉක්ෂවාකු කියන රජපලපත. ඔක්කාක රාජවංශයට අයිති මහාතිස්ස කියලා කෙනෙක් රුහුණේ හිටියා. මහාතිස්ස විවාහ වුණේ සංගසිවා කියලා බිරිඳක් එක්ක. ඒ රුහුණේ හිටපු ප්‍රධානීකුගේ දියණියක් සංගසිවා. ඒ විවාහයෙන් ඔහුට දරුවෝ 3 දෙනෙක් හම්බ වුණා මේ මහාතිස්සට. අග්බෝ දප්පුල මිනියක් කියලා 3 දෙනෙක් කියලා ඔහොම ගිහිල්ලා ඉතින් ඔය මේ ඒ විස්තරේ කියනවා. ඒ දෙවනියා දප්පුල. දප්පුලගේ කාලේ දප්පුල අන්මේ රුහුණේ බලයට සම්බන්ධ වෙලා හිටියා. ඒවා ඒක කියන්න පරිච්ඡේදයක් විතර වෙන් කරනවා චූලවංශය කියලා. මොකද මෙතන දෙයක් පේනවා. මේ වංශකතාව රචනා කරේ මහාවිහාරයේනේ. මහාවිහාරට උවමනාකම තිබුණා අර දේශීය කියන්නේ අර දකුණු ඉන්දියානු සම්භවයක් නැති රජවරු. ඉතින් ඒ නිසා අර කියාගෙන ආපු අනුරාධපුරයේ දේශපාලනේ මදකට නතර කළා. මොකද හිටියේ මේ පොත්ත කූටලා 7000ටලා ඔය කට්ටියනේ. රුහුණේ ඉතිහාසය කියන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙම රජවරු හිටියා ඔක්කාක රාජවංශේ කට්ටිය. ඊට පස්සේ කියනවා මේ දප්පුල රජ වුණා, අග්බෝ රජ වුණා. ඇත්තම ඒ කාලෙදී කරපු හොඳ වැඩ අපිට ඉතිහාස වශයෙන් වැදගත් වෙන දෙයක් තියෙනවා. රුහුණේ තිබුණා ඇස්සමාරු සඳහා අක්ෂි රෝහලක්. ඒ අක්ෂි රෝහල තිබිච්ච ගමට කිව්වෙත් කානගාම කියලා. කානගාමේ අන්ධයින් සඳහා රෝහලක් ඉදි කරනවා මේ රජ්ජුරෝ දප්පුල. එතකොට ඒ විතරක් නෙමෙයි ඔහු දැවැන්ත පිළිමයක් සහ ශෛලමය පිළිමයක් ඉදි කරනවායි කියලා. දැන් අපි අඳුරගෙන තියෙන පුරාවිද්‍යාඥ ඉතිහාසඥ මේ කානගාම කියලා කියන්නේ අද මාලිගාවිලට. මාලිගාවිල
ලොකු බුදු පිළිමයක් තියෙනවා. එතකොට දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාවක් තියෙනවා. ඉතින් එතන තිබුණා මේ කානගාම කියලා කිව්වේ එතන මේ මේ අයි හොස්පිටල් එකක්. අද අපේ වචන වලින් කියනවනේ අක්ෂි රෝහලක් නයනාරෝග්‍ය ශාලාවක් ඉදි කරලා තිබුණා. එතකොට ඒ ආරෝග්‍ය ශාලාවේ ට සෙත්පැතීම සඳහා තමයි අර අවලෝකිතේශ්වර බෝධිසත්වවරයාගේ විශාල පිළිමයක් දඹේගොඩ හදලා තියෙන්නේ. මාලිගාවිල බුදු පිළිම සහ විශාල පිළිම ගයක් හැදුවයි කියලා චූලවංශය කියනවා මේ රජතුමා කියලා. ඒ ඒ කතාව එහෙම කියනවා. ඉතින් අපිට අදත් මේ මේ බෝධිසත්ව පිළිමේ තියෙන්නේ පිළිම ගයක් ඇතුලේනේ. පිළිම ගයක් හැදුවා. පිළිම ගයක් හදලා ඉතින් දැන් වර්තමානයේ හදපු එකක්. හදපේ. නමුත් එතන තිබුණා පිළිම ගයක්. එතන නෂ්ටාවශේෂ තියෙනවා. ඉතින් ඔන්න මාලිගාවිල ගියොත් නටබුන් බලන්න අපේ හිතවත් ශ්‍රාවකයෝ ප්‍රේක්ෂකයෝ යන්න දඹේගොඩ බෝධිසත්ව පිළිමේ බලන්න. එකම ඒ කියන්නේ මාලිගාවිලට ගියාම දඹේගොඩ පිළිමේ පේනවා. පේනවා. ඉතින් මාලිගාවිලට යන්න. එතකොට මේ රුහුණේ රජ කරපු ඒ ඔක්කාක රාජවංශය කියලා වංශ කතා විස්තර කරන මහතිස්සහ සංඝ සිවාගේ දරුවන් වෙච්ච අග්බෝලා දප්පුලලා තමයි ඒ රුහුණේ ඒ වගේ මහා කර්මාන්ත ටික කළේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ 7-18 හිටියනේ. 7-18 ව්‍යාධියකින් මැරෙනවා. හරි. 7-18 ව්‍යාධියකින් මැරෙනකොට ඔහුගේ බාල සොහයුරා අග්බෝ කියලා කෙනෙක් ඔහු ඇවිල්ලා හතරවෙනි අග්බෝ. ඔහු හතරවෙනි අග්බෝ නමින් අග්බෝ ඔහු සිරිසඟ බෝ කියලා අඳුන්වලා තියෙනවා. හරිද? මේ ඔහු රජ වුණා. ඔහු රජ වුණා ක්‍රිස්තු වර්ෂයෙන් 667 රජ වෙලා 683 වෙනකන් ඔහු රාජ්‍ය පාලනය කරගෙන ගියා. ඉතින් ඇත්තෙම මේ රජුරෝ මේ සිරිසඟ බෝ රජුරෝ ඔහුට සිරිසඟ බෝ කියලා පටබඳින්න ඇත්තෙත් මේ 7-18ගේ බාල සොහයුරා උනාට ඔහු ඉතාම හොඳින් පන්සල් එක්ක ඒ කටයුතු කරගෙන ගියා. ඔහු විශාල ප්‍රමාණයක් වැඩ කටයුතු කරලා තියෙනවා. මේ මේ අර තේරවාදී භික්ෂුන් වහන්සේලාට එයාගේ මේ 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 ඥාතීන් කරපු අගෞරවයන් ඔක්කොම අමතක කරලා ඒ පන්සල් වලට හොඳට සලකලා මේ ඒ වැඩ කටයුතු ටික කරගෙන ගියා. ඔහු පිරිවෙන් නිර්මාණය කරා, දිරාගිය ගෙවල් මේ පන්සල් නිර්මාණය කළා. ඒ වගේ සුබසාධන වැඩකටයුතු හුඟක් ඔහු මේ කළා. ඒ විතරනේ මේ රජුරුවන්ගේ කාලේ මේ බලන්න අර අර දෙමළ සම්බන්ධතාව කොච්චරද කියලා කියනවා නම් මේ මේ පොත්තකූට කියලා එයාගේ සෙනවියෙක් මේ පොත්තකූට මොකද කරේ? පොත්තකූට මාටම්බිය පිරිවෙන කියලා පිරිවෙනක් හැදුවා. හරි. දැන් ඒ ඒ ඒ හින්දු භක්තික දෙමළ භාෂාව කතා කරන අය තමයි දැන් මේ රාජ්‍ය තන්ත්‍රයේ වැඩ කටයුතු කරගෙන යන්නේ. හරිද? දැන් ඒක අපිට පේනවා. දැන් 9 වෙනි 10 වෙනි සතවර්ෂ 9 වෙනි සතවර්ෂ සෙල්ලිපි වල තියෙනවා රාජසභාවේ වෙනම ආසනයක් දෙමළ අධිකාරී කියලා. කියන්නේ වෙනම ඇමති තනතුරක් වගේ එකක් තිබුණා ඒ හින්දු අයගේ කටයුතු සම්බන්ධයෙන්. එතකොට පොත්ත සාත කියලා තේන සේනාපති කෙනෙක් හිටියා මේ 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 සිරිසඟ බෝට. ඔහුත් ජේතවන විහාරයේ පිරිවෙනක් ඉදි කරයි කියලා කියනවා. ඉතින් ඔය වගේ මහානන්ද මේ මේ හින්දු භක්තික මහානන්ද ඔහුගේ නම. ඔහුත් පිරිවෙනක් ඉදි කළා. දැන් අපිට පේනවා මේ රජුර වටේන ඔක්කොම නිලධාරීන් හින්දු භක්තිකයෝ මේ අන්තිමට ඔහු අසාධ්‍ය වූ රෝගයකින් මේ කවුද මේ 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 7-18ගේ බාල සොහයුරා සිරිසඟ බෝ කියන කෙනත් අභාවයට මේ යනවා. නමුත් මේ නුවන් මේ මොහු මේ මේ හුඟක් හොඳට ඔහුට සිරිසඟ බෝ කියන නම පටබඳින්න නම් ඔහු හොඳට කරගෙන යන්න ඕනේ. ඔහු පරමාදර්ශී චරිතයක් වෙන්න ඕනේ. කොච්චර හරි කියනවා නම් ඔහු ඒ කරපු වැඩ මේ වලට මිනිස්සු හරි ප්‍රසාදයක් ඇති වුණා. හරි ප්‍රසාදයක් ඇති වුණාම දැන් මෙයා අසාධ්‍ය රෝගියෙක් මිය ගියානේ. ඉතින් ජනතාව හරියට ශෝක වුණා. ඉතාම ගෞරවණීය විදිහට මොහුගේ ශරීරය ආදාහනය කරා. ආදාහනය කළා රාජ භාණ්ඩ ඔහු පාවිච්චි කරපුවා. හොඳින් ආරක්ෂා කරලා තැන්පත් කරා. අපි මෙතනින් පුළුවන් ඊළඟ වැඩසටහනට විවරයක් හදාගන්න. මොකද අමුතු දෙයක් කියනවා මේ වංශ කතාව. මේ රජුරවන්ට කොයි තරම් පක්ෂපාතී වුණාද කියලා කියනවා නම් මිනිස්සු රජුගේ ආදාහණයෙන් පස්සේ ඔහුගේ භෂ්මාවශේෂ බෙහෙත් හැටියට පාවිච්චි කරයි කියලා.
එතකොට මේක මේක අමුතු දෙයක්. රජ කෙනෙක්ට ආදරය කරන්න පටන් ගත්තොත් නේද? ඔව් ආද ඒක බෙහෙත් හැටියට මේ කියන්න පටන් ගත්තයි කියලා. දැන් මහාවංශ චූලවංශය කියනවා තස්සා ලාහන හසම්පි කත්වා බේසජ්ජ මත්තනෝ කියලා. ඒ බේසජ්ජ කියන වචන එහෙමම තියෙනවා. හරිද? එතකොට මිනියලු බෙහෙත් හැටියට පාවිච්චි කරයි කියන එක ඉතිහාසයේ පළවෙනිවට හම්බ වෙනවානේ. මේකේ පසුබිම කුමක්ද? ඒක අපි ලබන සතියේ හොයාගෙන යමු. හරි, ඔබ හැම කෙනාටම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. මහාචාර්ය රාජසෝමදේවයන්ටත් බේමින් ස්තුති. අපිත් එක්ක අසුනාට ලබන සතියේ අපි 94 වෙනි කොටසෙන් Unlimited History ඔස්සේ හමු වෙමු. ආයුබෝවන්.